ඔව් ඇත්තටම මිනිස්ටර් මට කතා කරලා ඇහුවා මම කොහෙද ඉන්නේ කියන දේ. ඉතින් මම කිව්වා මම මේ වෙලේ ඉන්නේ ඉතාලිය කියලා. ඊට පස්සේ මට හදිස්සියෙම කිව්වා මම හෙට එනවා හම්බෙන්න කියලා වෙලා. ඉතින් මං බලාපොරොත්තු නැහැ එයි කියලා. මොකද මට කලින් කියලා තිබ්බා එනවා කියලා. කොහොම හරි ආවා හදිස්සියෙම. ඉතින් මම සර්ව එකන ගියා අපේ ට්‍රේනින් සෙන්ටර් එකට. ඉතින් මේ ට්‍රේනින් සෙන්ටර් එක තමයි ඉතාලියේ තියෙන තවත් එක විශාල ට්‍රේනින් සෙන්ටර් එකක්. ඉතින් ඒකේ මට අවස්ථාව ලැබුණා සර්ව එකන ගිහිල්ලි වෙලා මේ ඉතාලියේ මම ප්‍රැක්ටිස් කරන තැන තියෙන පහසුකම්, ඉතාලියේ කොහොමද ක්‍රීඩාව දකින්නේ කියන දේ සහ අරග ප්ලෑන්ස් ගැන මගේ පුහුණු කරුත් එක්ක මගේ ටීම් එකත් එක්ක සාකච්ඡා කරන සහ අවශ්‍ය දේවල් ටික පෙන්වන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් මං හිතනවා ලොකු අදහසක් ගන්න ඇති ඒකම කතා කරා, විස්තර ඇහුවා මේ දේවල් කොහොමද කරන්න කියන කාරණේ. ඉතින් මම හිතනවා ඒ ගත්තු දේවල් එක්ක අනාගතයේදී ලංකාවෙන් යමක් කරන්න හැකියාව ලැබෙයි කියලා. මොකද මට දැනුණා කතා කරපු දේවල් එක්ක විශේෂයෙන් ලංකාවේ මේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න යමක් කරන්න ඕනේ අවශ්‍යතාවය තියෙනවා කියන දේ මට දැනුණා. ඉතින් මං කිව්වා අවශ්‍ය කරන උදව් තියෙනවා නම් මට පුළුවන් විදිහ මගේ ටීම් එකත් එක්ක කතා කරලා ලංකාව වෙනුවෙන් දෙන්න හැකියාව තියෙනවා කියන දේ මං එදා කිව්වා. ඉතින් මං හිතනවා ඒක ක්‍රියාත්මක වුණොත් ඉදිරියේදී ලංකාවේ ක්‍රීඩාවට හොඳ දවසක් එයි කියලා. මොකද පෑන්නක් එක්ක ගිහිල්ලා අවුරුදු 5ක් 10කින් එහාට හොඳ ක්‍රීඩකයෝ පිරිසක් බිහි කරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ජයග්‍රහණ තව තවත් ගේන්න සහ ඉස්සරහටත් කරන් යන්න.